රනිල්ගේ ප්ලෑන් ඒ බී බීත් බැරි වුණොත් මගළඟ ප්ලෑන් සී තියෙනවා. විපක්ෂය හොල්මන් කළ වැට් බදු පනත සම්මත කරගන්නට ආණ්ඩුව ගහපු ගේම අති විශිෂ්ටයි. IMF දෙවන වාරකය අනුමත වීම ගැන රනිල් අති මහත් සතුටකින් ඉන්න බව දැන් ආරංචි වෙනවා. දෙදස් විසිහතර සඳහා අයවැය සම්මත වුණා. සම්මත කරගත්තා කිව්වොත් එක නිවරදී. වැඩිචන්ද 41කින් රනිල්ගේ අයවැය ජයග්‍රහණය කළා. සංශෝධන කීපයක් සහිතවයි හැබැයි ඒක අනුමත වුණේ. එහිදී අයවැයට පක්ෂව පොහොට්ටුව ඒකාබද්ධව ඡන්ද 122ක් ලබා දුන්නු අතර විපක්ෂයට ලැබුණ ඡන්ද විපක්ෂව දුන්නේ ඡන්ද 80ක් විතරයි. රොෂාන් රණසිංහ අයවැයට විරුද්ධව කෙලින්ම ඡන්දය ප්‍රකාශ කරා. හැබැයි නමල් රාජපක්ෂ, විග්නේක්සරන් චමල් රාජපක්ෂලා ඇතුළු කිහිප දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඒක වෙනත් දේශපාලන ගමනක්. හැබැයි මහින්ද රාජපක්ෂ ඍජුවම රනිල්ගේ අයවැයට ඡන්දය දුන්නා. ඒ විතරක් නෙමෙයි, රනිල් එදා සංවිධානය කරලා තිබුණු රාත්‍රී භෝජන සංග්‍රහයටත් මහින්ද රාජපක්ෂ ඡන්දය දීලා සහභාගී වුණා. තාත්තා දුන්නා, පුතා මහප්පලා නොදී මගෑරියා. එක වෙනත් උදේශපාලන කාරණාවක්. තවත් පැත්තකින් ගත්තොත් රනිල් වික්‍රමසිංහ 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයිද කියන සැකය මා මීට පෙර වැඩසටහනෙත් කිව්වා. අපේ රටෙත් බොහෝ මාධ්‍යවල සහ මිනිසුන් තුළ කුකුසක් තියෙනවා රනිල් ඊළඟ ඡන්දයට ඉදිරිපත් වෙයිද නැද්ද කියන එක. ඒක පොහොට්ටුවෙත් රනිල්ගේ ඡන්දය දුන්න අනිකුත් දේශපාලන පක්ෂවලත් කැමැත දීපු අයටත් තියෙන කුකුසක්, කුතුහලයක්. හැබැයි රනිල් කියන්නේ පරදින්න බලාගෙන මැතිවරණයක් තියෙන කෙනෙක් නෙමෙයි. මොකද මිනිහට ඒ පෙරදුමට පරාදය වෙලා පරාජය වෙලා 21 වතාවක් පමණ ගින ස්වාර්ථාවක් තියලා තියෙන හින්දා මිනිහා මේ පාර පරදින්න බලාගෙන ඡන්දයක් කොහොමටත් තියන්නේ නැහැ. තමන්ට ජය ගන්නට පුළුවන් වාතාවරණයක් 2024 මැයි ජූනි ජූලි වෙනකොටවත් රට තුල ගොඩ නැගිලා තිබුණේ නැතිනම් රනිල් ඔන්න මැතිවරණයට, ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම. එහෙමනම් අන්න එතනදී රනිල් තමන්ගේ ප්ලෑන් බී පාවිච්චි කරන්නට පුළුවන්. මොකක්ද මේ රනිල් ලොක්කගේ ප්ලෑන් බී එක? ඒක තමයි තමන්ට දිනන්නට බැරි බව තේරුනොත් රනිල් විධායක ජනාධිපති ධූරය ක්‍රමය අහෝසි කරලා දානවා. මිනිහයකට දැන් සැලසුම් කරලා ඉවරයි. එහෙම කරන්න කියලා, එහෙම කරන්නේ ඇයි කියලා තේරනවද? මොකද මීට ඉස්සෙල්ලා කරු ජයසූරියලාගේ සාධාරණ සමාජයේ සංකල්පය මිනිහෙක් ඔළුවට ගිහිලා තිබ්බා. ඒක ඉදිරියේදී මිනිහා ලොකු කැම්පේන් එකක් 2024 මුල සිට පටන් ගන්නට නියමිතයි. ප්ලෑන් ඒ වැඩ කරන්නේ නැත්තම් බී වශයෙන් ජනාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා රට තුල විධායක ජනාධිපති ක්‍රමය ඕනේ නැති බවට අර කරු ජයසූරියගේ සංකල්පය, සාධාරණ සමාජයේ සංකල්පය ඉස්සරහට ගෙනල්ලා වෙනත් විදිහකට මිනිහා මහමැතිවරණයක බලය අරගෙන ඡන්දය ගන්නට උත්සාහ කරනවා. හරි, අපි මෙහෙම හිතමු. රනිල් ට ඒත් බැරි වෙලා බීත් බැරි වුණොත් මොකද කරන්නේ? හැබැයි රනිල් කොහොමටත් මේ වෙනකොට තමන්ගේ ප්‍රචාරක 2024 ප්‍රචාරක කටයුතු බාර දෙන්නට සූදානම් කරලා ඉවරයි පිටරට ඉන්දියාවේ ආයතනයකට. ලංකාවේ ආයතන පිළිබඳව, ඇඩ්වර්ටයිසින් කම්පැනි පිළිබඳව මිනිහගේ ඒ තරම් විශ්වාසයක් නැහැ. ඒකට අපේ ලංකාවේ මීඩියාවල ඉන්න පුද්ගලයන් දෙන්න තුන් දෙනෙක් පිටිපස්සෙ ඉන්නවා. කොහොම හරි රනිල්ගේ පිටිපස්සෙ මේ වෙලාවේදී ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකට සාගලත් ඉන්නවා. කෙසේ හෝ ඉන්දියාවේ විශාල ප්‍රචාරක ආයතනයකට මේ වැඩේ බාර දීලා ඉවරයි. හරි, අපි ප්‍රධාන මාතෘකාවට එමුකෝ. රනිල්ගේ ප්ලෑන් ඒ බැරි වුණොත්, බී බැරි වුණොත්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රමයක් ගෙනල්ලත් ඒකත් බැරි වුණොත්, එහෙමනම් ඒ බව දැනුණොත් ඊළඟට ඔහු ප්ලෑන් තුනට යනවා. ඒ කියන්නේ මොකක්ද? ප්ලෑන් සී. ප්ලෑන් සී එක යටතේ
රනිල්ට ටාකට් කරන්න තියෙන කවුද? ඒ කියන්නේ 2024 මැයි ජූනි වෙනකොට තමන්ට විරුද්ධව තමන්ට අභියෝගයක් එල්ල වෙන පක්ෂ මොනවාද? එයින් ඉදිරියෙන් සිටින්නේ කවුද? හරි, අපි හිතමු ජේවීපී මාලිමාව වගේ පක්ෂ ඉදිරියෙන් එනවනම් එවුව තහනම් කරන්නට අවශ්‍ය කටයුතු, නීතිමය සම්පාදන කටයුතු ප්ලෑන් සී යටතේ රනිල් දැන් සූදානම් කරගෙන ඇති බවයි දේශපාලන ආරංචිවලින් දැනගන්නට ලැබෙන්නේ. මොකද රනිල්ට ඒ වගේ පක්ෂ තහනම් කරලා ඔහුගේ ජේ.ආර්. ජයවර්ධන හරහා තියෙන ඥාති සම්බන්ධය හරහා ඔහුට පළපුරුද්දක් තියෙනවා. ජේ.ආර්. 1980 දශකයේදී ජේ.වී.පී. එක පක්ෂය තහනම් කළ බව ඔබට මතක ඇති. රනිල් දැන් පස්සට අඩිය තියන්නට කැමති නෑ. ප්ලෑන් වැරදුනොත් ඒ වැරදුනොත් බී වලිනුත් ජනාධිපති විධායක ජනාධිපති තනතුර අයින් කරලා ඔහුට බලයට එන්නට පාර්ලිමේන්තුවක් සූදානම් කරගන්නට බලනවා. ඒ බැරි වුණොත් ප්ලෑන් සී යටතේ ඔහු ජේ.වී.පී. එක මාලිමාව තහනම් කරන්නට අවශ්‍ය කටයුතු තව තවත් වර්ධනය කරලා සූදානම් කරගන්නවා. මොකද රනිල් වික්‍රමසිංහ දැන් මේ ඉන්න තත්ත්වයේ යටතේ පස්සට යන්නට කැමති නැහැ. මහින්ද එල්.ටී.ටී. එක නැති කරලා ප්‍රභාකරන් මරලා රට බේරගත් වීරයා විදිහට, මහා වීරයා විදිහට අභිෂේක ලබලා ෆ්ලයිට් එකෙන් බිමට බැහැලා පොළොව ඉඹලා පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තුනත් මව්බිම, ඔක්කොම මව්බිම කියලා ලකුණු දාලා 2010 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා වගේ 2020 ගෝඨාභය මේ රටේ තිබ්බ ප්‍රශ්න හමුවේ 96,69,00,000 චන්දරන් මෙයකා පැනලා ගියේ හින්දා කඩා වැටුණු රට, බංකොලොත් රට බේරගන්නට ආරාධනා කළත් කිසිවෙකු ඉදිරියට නොපැමිණි රට, කිසිවෙක් ඒ අභියෝග බාරගන්නට කැමති නොවුණු කල තමන් අභියෝගවලට මුහුණ දීලා කඩා වැටුණු ශ්‍රී ලංකාව කඳුළු බිඳුව බේරාගත්තා. රට ආර්ථික බංකොලොත් භාවයෙන් බේරාගත්තා. මේ වෙනකොට IMF ණය බරින් හරි ණය අරගෙන හරි දෙවනි එකත් අනුමත කරගෙන මම රට බේරගත්තා, ආර්ථිකය බේරගත්තා. එම නිසා ඒ අභිමානයෙන් ඉන්න රනිල් කොහොමවත් පරදිනට කැමති නැහැ. රනිල් තමන්ගේ අයවැය කතාවේදී කියා සිටියා, පුන පුනාම කියා හිටියා 2022 මේ රට පොළවටම පහතටම වැටිලා බංකොලොත්ම වෙන්න තත්ත්වයේදී ආරාධනා කළත් කිසිවෙකු ඉදිරිපත් උනේ නැහැ. හැමෝම බය වුණා. සජිත්ලා බය වුණා, අනුර කුමාර්ලා බය වුණා, ඩලස්ලා හැංගුණා. අද පාර්ලිමේන්තුවේ කෑ ගහන කිසිම වීරයෙක් එදා බංකොලොත් රට ගොඩනැගීමට අභියෝගයට මුහුණ දෙන්නට කවුරුත් ඉදිරිපත් උනේ නැහැ කියලා. තමන්ට තිබුණේ අදිෂ්ඨානයයි සැලසුණුයි විතරයි කියලා. ඉතින් මම ඒ අභියෝගය බාරගත්තා කියලා රනිල් ඒ තමන්ගේ අයවැය අවසානයේ කතාවේදී ඔහු කියා සිටියා. දැන් රනිල්ගේ තත්ත්වය ඔබට තේරෙන ඇති. මේ රනිල්ගේ අවසන් අවස්ථාව බව ඔහු හොඳින්ම දන්නවා. තමුන්ගේ ප්ලෑන් ඒ වැඩ කරේ නැත්තම් ප්ලෑන් බී ජනාධිපති ක්‍රමය අවසන් කරන්නට බැරි වුණොත් ප්ලෑන් සී යටතේ මාලිමාව ජීවීපී එක තහනම් කරන්නට ඔහු මොන ක්‍රමයක් හරි උත්සාහ ගන්නවා. තමන්ගේ ජයග්‍රහණය තහවුරු කරන්නට ඔහු කෙසේ හෝ 2024 උත්සාහ කරනවා. මොහොතක් හිතන්න. මම අනුර චන්ද්‍රසිරි.